තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 චක්කුං භික්කවේ අනබිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අබබ්බෝ දුක්ඛඛායාය රූපේ අනබිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අබබ්බෝ දුක්ඛඛායාය චක්කු විඤ්ඤාණං අනබිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අබබ්බෝ දුක්ඛඛායාය චක්කු සම්පස්සෝ අනබිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අබබ්බෝ දුක්ඛඛායාය යම්පිදං චක්කු සම්පස්සපච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනමිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අබබ්බෝ දුක්ඛඛායාය සෝතං ගානං ජිව්වා කායෝ මනෝ පේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පරමාර්ථ වශයෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පිළිබඳ ගැඹුරු ගවේෂණයන් කරන අපේ හිතවත් කල්යාණ මිත්‍ර ප්‍රඥාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවනි දරුවනි දරියනි අද දිනය 2019 මැයි මාසේ 3 වෙනි සෙනසුරාදා අපි අද මේ ධර්ම දේශනේ පවත්වන්නේ නක්කාවත්ත ලෞතුරු දහම් සෙවණ ආරණ්‍ය සේනාසන පරිසරයේ තමයි අපි මේ දේශනේ පවත්වන්නේ මේ දේශනේ පවත්වන අද අපි අද මේ දේශනාවේ පැවැත්වීම සඳහා මාතෘකා කරගන්නේ අපරිජාන සූත්‍රය. අපරිජාන සූත්‍රය මම පළමුවෙන්ම පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. අපි මේ ධර්මදේශන පවත්වද්දී දැන් මේ අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ අමාමහා නිවන සාක්ෂාත් කිරීම පිණිස ඒ දේශනා කරන ලද ඒ සූත්‍ර දේශනා තෝරාගෙන ඒ සූත්‍ර දේශනාවල ඒ උන්වහන්සේ කළ ඒ සූත්‍ර දේශනාවල අපේ තේරුම නිවැරදිව අපි තෝරා බේරාගෙන හඳුනාගෙන අපේ ධර්ම දේශන කිරීම තමයි විශේෂයෙන්ම අපේ මේ පරමර්ථ ධර්ම දේශනා සිදු කරන්නේ ඒ ආකාරයට. ඒකේ හේතුව තමයි අපි හැමෝම දැනුවත් වෙන්න ඕන. ඒ වගේම අපි හැමෝම පිළිගන්න වෙනවා, දැනුවත් වෙන්න වෙනවා. මේ නිර්වාණ ධර්මයේ දේශනා කරේ අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විතරයි. වෙන කිසි කෙනෙක් ඉන් පෙර මේ නිර්වාණ ධර්මයේ දේශනා කරලා තිබුණේ නැහැ. එතකොට අපි මෙතෙන්දි මේ සූත්‍රයත් තෝරගන්නේ උන්වහන්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ ධර්ම මේ විදිහට කියලා තියෙනවා කියනක ඔප්පු කරලා පෙන්වමින් ඒ උන්වහන්සේ පෙන්වා දෙන නිර්වාණ මාර්ගයේ තේරුම් ගැනීම පිණිස තමයි අපි මේ සූත්‍රය තෝරා බේරගන්නේ. වෙන හේතුවක් නිසා නෙවෙයි. එතකොට අපි මේ සූත්‍රය තෝරා බේරගෙන ඒ සූත්‍රයේ පදනම් කරගෙන තමයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. එතකොට අපි අද තෝරගන්නේ අපරිජාන සූත්‍රය. සංයුත්ත නිකාය 4 සලායතන සංයුත්තේ සබ්බ වර්ගයේ අපරිජාන සූත්‍රය සංයුත්ත නිකාය 4 සලායතන සංයුක්තය සබ්බ වර්ගය. එතකොට අපරිජාන කියලා කියන්නේ පිරිසිඳ නොදැනීම. පිරිසිඳ නොදැනීම කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 යථාර්ථයේ අංග සම්පූර්ණව නොදැනීම තමයි අපරිජාන කියලා කියන්නේ. පරිජාන කියලා කියන්නේ පිරිසිඳ දැනීම. එතකොට බුදු පියාණන් වහන්සේ මීට වසර 2600කට පමණ පෙර සාමාන්‍ය ගණන කරාම 2608ක් කියලා තමයි සඳහන් වෙන්නේ. බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ මීට 2000
608කට පෙර කියලා සඳහනක් වෙනවා. ඉතින් ඒ උන්වහන්සේ කර දේශනාව මේ අපරිජාන සූත්‍රය කියලා උන්වහන්සේ මේ දේශනා කරන්නේ සලායතන පිළිබඳ පිරිසිඳ නොදැනීම නිසා මේ නිවන අවබෝධ කරන්න බැරි බව තමයි මේ පෙන්වන්නේ. ඒ ගාථාව තමයි මම මේ මතක් කරේ. දැන් මම නැවතවරක් කියන්නම්. අපි දැන් මේ ගාථාව හොඳට සාකච්ඡා කරලා උන්වහන්සේ පැහැදිලි කරලා දෙන දේ අපි තේරුම් ගමු. දැන් අපරිජාන සූත්‍රයෙන් උන්වහන්සේ මේ පැහැදිලි කරන්නේ චක්කුං භික්කවේ අනබිජානං අපරිජානං අවිරාජයන් අපපජහං අබබ්බෝ දුක්ඛක්ඛයාය රූපේ අනබිජානං අපරිජානං අවිරාජයන් අපපජහං අබබ්බෝ දුක්ඛක්ඛයාය තක්කු විඤ්ඤාණං අනබිජානං අපරිජානං අවිරාජයන් අපපජහං අබබ්බෝ දුක්ඛක්ඛයාය තක්කු සම්පස්සෝ අනබිජානං අපරිජානං අවිරාජයන් අපපජහං අබබ්බෝ දුක්ඛක්ඛයාය යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනබිජානං අපරිජානං අවිරාජයන් අපපජහං අබබ්බෝ දුක්ඛක්ඛයාය සෝතං ඝානං ජිවා කායෝ මනෝ පේ. මෙන්න මේ විදිහට මේ සූත්‍රය පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් මේකේ සිංහල තේරුම තමයි, මෙන්න මේකයි සිංහල තේරුම, මහණෙනි චක්සුසය වෙසසින් නොදන්නේ, පිරිසිඳ නොදක්නේ, දුරු නොකරන්නේ, පහ නොකරන්නේ, දුක් ක්ෂය කිරීමට නොහැකි වෙයි. හොඳට තේරුම් ගන්න. රූපයන් වෙසසින් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, දුරු නොකරන්නේ, පහ නොකරන්නේ, දුක අවසන් කිරීමට නොහැකි වෙයි. චක්කු විඤ්ඤාණය වෙසසින් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, දුරු නොකරන්නේ, පහ නොකරන්නේ, දුක් ක්ෂය කිරීමට නොහැකි වෙයි. චක්කු සම්පස්සය වෙසසින් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, දුරු නොකරන්නේ, පහ නොකරන්නේ, දුක ක්ෂය කිරීමට නොහැකි වෙයි. චක්කු සම්පස්සය නිසා හටගන්නා සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වින්දනය වෙසසින් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, දුරු නොකරන්නේ, පහ නොකරන්නේ, දුක් ක්ෂය කිරීමට නොහැකි වෙයි. එතකොට කන, නාසය, දිව, කය, මනස කියන ආයතන පහ පිළිබඳවත් ඒ ආකාරයටම අපේ බුදුපියාණන් වහන්සේ මෙන්න මේ විදිහට කරුණු පැහැදිලි කරලා තිබෙනවා. එතකොට සමස්තයක් හැටියට ගත්තාම අපිට ඉතා පැහැදිලි. එහෙමනම් මේ අමා මහ නිවන සාක්ෂාත් කරන්න නම් පැහැදිලිවම අපි මේ ඇසට ගැටෙන වර්ණ රූපය, ඒ ඇසත් වර්ණ රූපයත් ස්පර්ශ වෙලා මෙතන පහළ වෙන චක්කු රූප විඥාණය, ඒ චක්කු රූප විඥාණය සහට ගන්න චක්කු සම්පස්සය. චක්කු සම්පස්සය කියලා කියන්නේ ඇසත් වර්ණ රූපයත් එකතු වෙලා චක්කු විඥාණය ගොඩනගීම තමයි චක්කු සම්පස්ස කියලා කියන්නේ. ආකාර තුනේ එකතුව. ඒ චක්කු සම්පස්සය නිසා හටගන්නා වින්දනය, තණ්හාව, උපාදානය, ඒ ආදි වශයෙන් මේ සඳහන් වෙන ඒ සියල්ල අපිට මේ සසර ගමන යාමේදී මේ මෙතන අපි තුල, මේ මම නම් කෙනා තුල ගොඩනැගෙන කෙලෙස් ජාලයක් තමයි එතන ඒ ගොඩනැගෙන්නේ. එතකොට අපි මේ ඇසත් වර්ණ රූපයක් ගැටිලා එතන ඒ විඳිනේ වෙනකොට එතන සංසාර ගමන සිද්ධ වෙනවා. ඒක කිසිම සැකයක් නැහැ, සංසාර ගමන සිද්ධ වෙනවා. ඒ වගේම කනත් ශබ්ද රූපයක් ස්පර්ශ වෙලා චක්කු රූප විඥානය උපදින තැන මේ සංසාර ගමන සිද්ධ වෙනවා. ඒක ඉතින් අවිවාදයෙන් පිළිගන්න සිද්ධ වෙනවා. ඒ වගේම නාසයත් ගන්ධ රූපයක් ගැටෙමින් ඒ ගන්ධ රූප විඥානය පහළ වෙනවා කියලා කියන්නේ එතන සංසාර ගමන සිද්ධ වෙනවා. දිවත් රස රූපයක් ගැටිලා දිවහ රූප විඥානය උපදිනවා කියලා කියන්නේ එතන වින්දනය වෙනවා කියලා කියන්නේ තණ්හාව උපදිනවා කියලා කියන්නේ උපාදානය වෙනවා කියලා කියන්නේ එතන මේ සංසාර ගමන භවයේ ගොඩනගෙමින් සංසාර ගමන සිද්ධ වෙනවා. ඒ වගේම කයත් ස්පර්ශ රූපයත් ස්පර්ශ රූප විඥානයත් ගොඩනගෙමින් එතන වේදනා තණ්හා උපාදානය වෙමින් භවයේ ගොඩනගෙමින් ඒ ගමන
එතේ භවය ගොඩනගෙන තැන ඒක අපි උපාදානය කළොත් එතන යථාර්ථය නොදැන උපාදානය කළොත් අපි සංසාර ගමනට මැදි වෙනවා. අන්න ඒ නිසා තමයි මේ බුදු පියන් වහන්සේ මේ උපදේශය දෙන්නේ. ඇස වෙසෙසින් නොදන්නේ පිරිසිඳ නොදන්නේ දුරු නොකරන්නේ ඇස පිළිබඳව අංග සම්පූර්ණ සිද්ධිය මොකද්ද ස්වභාවය කියන එක අවබෝධ කරේ නැත්නම් අපිට දුකෙන් මිදෙන්න බෑ. ඇයි? සංසාර ගමන සිද්ධ වෙනවා. කනත් ඒ වගේම තමයි. කන පිළිබඳව වෙසෙසින් නොදැන පිරිසිඳ ඒ පිළිබඳව අවබෝධ කරගන්න නැතුව අපි කරුණු නොදැන මේ කන භාවිත කරොත් අර සංසාර ගමන සිද්ධ වෙනවා. එතන දුකෙන් මිදෙන්න බෑ. අපි හැමෝම දන්නවා සංසාර ගමන යන තැන මොකද වෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ආදී වශයෙන් සියලු දුක්ඛන්දරාවම ගොඩනගෙනවා. ඒකයි මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ. එතකොට නාසයත් ගන්ධ රූපයත් ගැටිලා ගන්ධ රූප විඥානේ පහළ වෙද්දිත් එහෙමයි. දිවත් රස රූපයත් ගැටිලා ඒ දිව රූප විඥානේ පහළ වෙද්දිත් සංසාර ගමන සිද්ධ වෙනවා. එතන දුක හට ගන්නවා. එතන දුකෙන් මිදහත් වෙන්න බෑ. මෙන්න මේ විදිහට අපේ බුදු පියාණන් වහන්සේ මෙන්න මේ සලායතන කරුණු නොදැන වින්දනය කිරීම නිසා අපිට දුකෙන් නිදහස් වෙන්න බැරි බව එදා ප්‍රකාශ කළා. මේ අපරිඥාන සූත්‍රයෙන් ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. උන්වහන්සේ ඉතාම පැහැදිලිව මේ පැහැදිලි කරන්නේ අපි අපරිඥාන සූත්‍රයෙන් ඔබලා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයට ගැටෙන වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, ඒ වගේම මනෝ රූප කරුණු නොදැන වින්දනය කරගෙන යන ගියොත් ඔබලා ඒකයි මේ අපරිජානං අනබිජානං අවිරාජයන් ආදී වශයෙන් පැහැදිලි කරන්නේ. ඒ පිරිසිඳ නොදැන ඒ ක්‍රියාවේ ඇසර වර්ණ රූපේ දැකිලා දැකීම තුළ ගොඩනැගෙන ක්‍රියාවලියේ ඒ භයානකකම පිරිසිඳ නොදැන. අන්න ඒ නිසයි බුදු පියන් වහන්සේ මේ උපදේශය දෙන්නේ. එතකොට එහෙනම් අපි දැන් මොකද්ද අපේ බුදු පියාණන් වහන්සේ උපදෙස් දෙන පරිදි අපි මොකද්ද කළ යුත්තේ? එහෙනම් මේ අමා මහ නිවන සාසාත් කරන්න උනන්දු වෙන උත්සාහ කරන ප්‍රඥාවන්ත පිරිස හැටියට අපි මොකද්ද කළ යුත්තේ? අපි කරන්න ඕනේ එහෙමනම් ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය පිළිබඳ හොඳ පරිශ්‍රණයක් අපි කරන්න වෙනවා. හොඳ පරිශ්‍රණයක් කරන්න වෙනවා. මොකද දැන් බුදු පියාණන් වහන්සේ මේ උපදේශය දෙනවා. ඔබලා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කරුණු නොදැන භාවිතා කිරීම නිසා සංසාර ගමන සිද්ධ වෙනවා. එතන ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක තියෙනවා කියන කාරණේ පැහැදිලි කරනවා. ඒක ඉතින් බුදුහාමුදුරුවෝ කියන කාරණේ අපි දැන් කාලාන්තරයක් තිස්සේ හරියටම පැහැදිලි අපිට අවබෝධයි. අපි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය පිළිබඳ යථාර්ථයෙන් නොදැන මේ යන ගමනේදී අපි කිරෝලක් නැති ගැටළු වලට මුහුණ දෙනවා තමයි අපේ ජීවිතවලදී. එහෙමනම් බුද්ධ ශාසනයෙන් අපේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයෙන් අපිට බුදු පියාණන් වහන්සේ උපදෙස් දෙන්නේ මෙන්න මේ ආයතන හයෙන් නිදහස් වෙන්න කියලා තමයි මේ උපදෙස් දෙන්නේ. ආයතන හයෙන් නිදහස් වුණේ නැත්තම් අපිට මේ අමා මහ නිවන සාසාත් කරන්න බෑ. දැන් ඒ නිසා තමයි දැන් බුදු පියාණන් වහන්සේ පිරිණුවනට පස්සේ දැන් බුදු පියාණන් වහන්සේ පිරිණිවිලා සාමාන්‍ය ගණනේ මම අර කිව්වේ වසර 2600ක් පමණ ගත වෙලා ගිහින් තියෙනවා. ඒ ඊට පස්සේ අපිට පත පොතේ සඳහන් වෙන ආකාරයට අපි දන්න තරමින් අපි දැනුවත් වෙලා ඉන්නේ මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ මේ අමා මහ නිවන දැකපු කෙනෙක් පිළිබඳව කරුණු අනාවරණය වීමක් නැහැ. උන්වහන්සේ තමයි අවසාන රහතන් වහන්සේ හැටියට පත පොතේ සඳහන් වෙන්නේ. එතකොට එහෙම වුණේ ඇයි කාලයාගේ ඇවෑමෙන් මෙන්න මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයේ යථාර්ථය දකිමින් ඒ ආයතන හයෙන් නිදහස් වීමේ උත්සාහයක් නැතුව ගියා. අපේ බුද්ධ ශාසනය තුළ ඒ උත්සාහය නැතුව ගියා. ඒ උත්සාහය නැතුව ගිය නිසා තමයි අපිට මේ නිවන අවබෝධ කරන්න බැරි වුණේ. ඒ නිසා අපි දැන්වත් අවදි වෙන්න ඕනේ. මේ බුදු පියාණන් වහන්සේ අපිට වටිනාකම මේකයි. මේ නිදහස් වෙන හැටි බුදු පියාණන් වහන්සේ අපිට සූත්‍ර 10 ගණනකින් පැහැදිලි කරලා දීලා තියෙනවා.
සූත්‍ර දාස් ගානකින් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට ඒ සූත්‍ර අනුසාරයෙන් මම දේශන දාස් ගානක් මෙවනට කරලා තියෙනවා. ওই වෙබ් අඩවි වල සූත්‍ර 200ක් තියෙනවා. මේ තවත් අපි මේ දේශන කරනවා. පොත් පෙළක් ලියලා තියෙනවා. මම ගෞරවනීය ආරාධනයක් කරනවා මතභේදයන්ගෙන් තොරව අපේ සියලුම පිරිස් මේ අමාමහණි වෙන සාස්සත් කිරීමට බලාපොරොත්තු වෙන සියලුම පිරිස් මේ ආයතන හය පිළිබඳ මේ ගැඹුරු අධ්‍යයනය කරන්න. ආයතන හය පිළිබඳ ගැඹුරු අධ්‍යයනය කරොත් පැහැදිලිවම කිසිම සැකයකින් තොරව මේ අමාමහණි වෙන සාස්සත් කරන්න පුළුවන්. අමාමහණි වෙන සාස්සත් කරනවායි කියලා කියන්නේ දැන් අපි දන්නවා බුදු පියන් වහන්සේ සිද්ධාර්ථ තවුත හැටියට ගයාවේ බෝධි මූලයේදී මේ නිවන සාක්ෂාත් කරපු ආකාරය පැහැදිලි කරා. පැහැදිලි කරා. කොහොමද පැහැදිලි කරේ? නිරෝධෝ නිරෝධෝති කෝමේ භික්කවේ පුබ්බේ අනනුත්තු තේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී. සමුදයෝ සමුදයෝති කෝමේ භික්කවේ පුබ්බේ අනනුත්තු තේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී කියලා බුදු පියන් වහන්සේ ඔය ගයා සිරස නිරන්ජන නදී තෙර බෝධි මූලයේදී මේ අමාමහ නිවන සාක්ෂාත් කරපු ආකාරය පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒ පැහැදිලි කරලා දෙන්නේ මොකද්ද? මේ වෙන්න සමස්තය නිරුද්ධ වුණා. නිරෝධ වුණා කියලා කියන්නේ ශූන්‍ය වුණා. මොනවද ශූන්‍ය වුණේ? ඇස කන නාසය දිව කය මනස කියන මෙන්න මේ ආයතන සංකල්පය ශූන්‍ය වුණා භික්ෂූනි. ඒ ඕ ශූන්‍ය වුණා නිරුද්ධ වුණා. නිරුද්ධ වුණා කියලා කියන්නේ ශූන්‍ය වුණා. නිරුද්ධ වුණා කියලා කියන්නේ ශූන්‍ය වුණා. එතකොට ඒ නිරෝධ වුණා නැත්නම් ඒ ශූන්‍ය වුණා ආයතන සංකල්පය භික්ෂූනි එතනම ඒ මොහොතෙම නැවතවරක් සමුදේ වුණා. ඒකයි මේ කියන්නේ නිරෝධෝ නිරෝධෝති කෝමේ භික්කවේ පුබ්බේ අනනුත්තු තේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී. ඒ නිරෝධය අත්දැක තැන මොකද උනේ? චක්කුං උදපාදී ප්‍රඥායත පහළ වුණා. ඥානං උදපාදී මහා ඥානයක් පහළ වුණා. පඤ්ඤා උදපාදී මහා ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදී ලෝකෝත්තර විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදී මේ සියලු අන්තයන් අවිභව ගිහිලා අනන්ත යට පැමිණියා. ඒ අනන්තේ ජයගත්තා. අනන්ත ජීන වුණා කියන කාරණේ තමයි මේ නිරෝධය අත්දැක්ක වෙලාවේ තමයි මේ වෙලා තියෙන්නේ මේක. පැහැදිලිද? එතකොට උන්වහන්සේ යන අවබෝධ කරා මේ නිරෝධ වෙන සමස්තේම එම මොහත තුලම එතනම නැවත සමුදේ වෙන බව අවබෝධ කරා. ඒකයි දෙවෙනි පදෙන් කියන්නේ. දෙවෙනි පදෙන් කියන්නේ සමුදයෝ සමුදයෝති කෝමේ භික්කවේ පුබ්බේ අනනුත්තු තේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී කියලා බුදු පියාණන් වහන්සේ වුණ සමූදයක් දේශනා කරනවා. එතකොට දරුවනේ මෙන්න මේ කරුණ තමයි මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ පදනම. පදනම මම වගේ හැම දේශනාවලදීම මම මේ කරුණ ටික තමයි පැහැදිලි කරලා දෙන්නේ. මොකද මේ සමූද කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කර සමූද සත්‍ය හැටියට මේක දේශනා කරා. නිරෝධ කියලා කියන්නේ නිරෝධ සත්‍ය හැටියට චතුරාර්ය සත්‍ය නඳාගෙන නිරෝධ සත්‍ය හැටියට උන්වහන්සේ මේ කාරණේ පැහැදිලි කරා. එතකොට පටිච්චසම්පාදයේ උන්වහන්සේ මෙන්න මේ පටිලෝම පටිච්චසම්පාදය කියලා ඔය පටිච්චසම්පාද පාළිය සඳහන් වෙනවා. පටිලෝම පටිච්චසම්පාදය කියලා උන්වහන්සේ ඔන්න මේ පටිසම්පාදයේ සමූදේ දේශනා කරනවා. අනුලෝම පටිසම්පාදයේ කියලා උන්වහන්සේ මේ පටිසම්පාදයේ නිරෝධය දේශනා කරනවා. එතකොට මේ ඔතනින් තමයි බුද්ධ ශාසනය ආරම්භ වුණේ. අපි මේ සම්මතයේ අපේ තවතාගත සම්මා සම්බුද්ධ ශාසනයේ මේ කරගෙන යන කටයුතු ඒ විදිහට කරගෙන ගියාට ඒකේ වැරද්දක් නැහැ. නමුත් අපි මේ ටිකත් පරමාර්ථ වශයෙන් බුදු පියාණන් වහන්සේ මේ අනාවරණය කර මේ කරුණුත් අපි තේරුම් ගත යුතු වෙනවා. මොකද අපිට මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය නිවැරදිව බබලොයිම බබලන්නේ මේ නිවන කියන ස්වභාවය
අත්දකින්න පුළුවන් වුණොත් අපේ ප්‍රඥාවන්ත පිරිසෝඩ මේ නිවන ගැන ස්වභාවය අත්දකින්න පුළුවන්. පැහැදිලිව මේ නිවැරදිව බුදුපියන් වහන්සේ මේ දේශනා කළ මේ ආයතන හය පිළිබඳ දේශනා කර මේ කරුණ ටික අපි හොඳට තේරුම් ගත්තොත්. එතකොට උන්වහන්සේ ඔන්න මේ ආයතන හය නිරෝධ වෙන හැටි නිරෝධ වෙන බවක් පැහැදිලි කරනවා. නගර සූත්‍රය, ගෝතම සූත්‍රය, ඔය ලෝක සූත්‍රය වගේ සූත්‍ර රාශියකින් මේ 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 කාරණේ උන්වහන්සේ පැහැදිලි කරනවා. චිත්‍ර නෙමෙයි උන්වහන්සේ මුණ ගැහිච්ච ඔය බමුණු බ්‍රාහ්මණයින්ට උන්වහන්සේ කියලාම දුන්නේ මම මෙන්න මේ ලෝකයේ මේ මම ඇතුළු සමස්ත ලෝකයේ සමුදය දේශනා කරනවා. මේ ලෝකයේ නිරෝධය මම දේශනා කරනවා බ්‍රාහ්මණයින්නි. ඔබලා මේ කාරණේ තේරුම් අරගෙන ඒ ප්‍රතිපත්තිය පිළිපිටලා මේ මේ අමාමහ නිවන සාත් කරලා මම කියන තැනට ඇවිත් බලන්න කියලා බුදුහාමුදුරුවෝ එදා ඒ බ්‍රාහ්මණ පිරිසට උපදෙස් දෙනවා. එතකොට එහෙනම් අපිට නිර්වාණ අවබෝධයේ පිණිස පරමාර්ථ වශයෙන් බුදු පියාණන් දේශනා කර ධර්ම කොටස හැටියට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ කරුණු දෙක. සමුදය නිරෝධය කියන කරුණු දෙක. එතකොට සමුදය නිරෝධය කියන කරුණු දෙක පිළිබඳව බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙර කිසි කෙනෙක් කරුණු අනාවරණය කරලා තිබුණ නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ පුබ්බේ අනනුත්තු තේසු ධම්මේසු කියලා පැහැදිලි කරන්න ඒකයි. නිම් පෙර නැසූවර ආකාරයට. එතකොට අපේ උත්තමයා මේ 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 ආයතන හයේ නිරෝධය අත්දැක්කේ ඉම් පෙර කිසි කෙනෙක් කියලා තිබුණ නැහැ මෙහෙම දෙයක් වෙනවයි කියලා. එතකොට උන්වහන්සේ පමණවයි දැක්කේ. ඒකයි අර පුබ්බේ අනනුත්තු තේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විජ්ජා උදපාදී ආලෝක උදපාදී කියලා පැහැදිලි කරන්නේ. එතකොට අපිට එහෙනම් අපි බලමු මේ කියන සංසිද්ධිය වෙන්නේ කොහොමද. ඉතින් මේ වෙන මේ සිද්ධිය වෙන ආකාරය ඔන්න බුදුහාමුදුරුවෝ පටිච්ච සම්පාදයෙන් ඔය පටිසම්පාද පාළියේ පටිසම්පාදයෙන් ඉදිරිපත් කරනවා. මොකද කියන්නේ භික්ෂූනි, දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගැන සිව්වණක් පිළිසෙනවා මේ කාරණේ පැහැදිලි කරනවා. මෙන්න මේ වර්තමාන මේ මොහොතේ සංකාරයක් එනකොට, සංකාරයක් කියන්නේ මොකද්ද? මම මේ වගේ විග්‍රහ කිරීම හරියට කරලා දෙනවා මගේ දේශනවල. කිරෝලක් නැතුව සංකාරය වෙනමම ගන්න බෑ. ඇයි? මම එක උදාහරණයක් කියන්නම් අවස්ථාව පෙන්ලා දෙන්නම්. අපිට මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට අරමුණු ගැටෙනවා. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප හැටියට, මනෝ රූප හැටියට අරමුණු ස්පර්ශ වෙනවා. මෙන්න මෙතනදී අපි එක උදාහරණයක් ගමු. ඔන්න අපි කියමු ඇසට අපි මේ පුටුව දකිනවා. ඇසට මේ පුටුව කියන වර්ණ රූපය දකිනවා. ඇසට මේ පුටුව කියන වර්ණ රූපය දකිනකොට අපි මොනවාක්වත් ඒක ගැන දන්නේ නැහැ. දකිනකොට මේ පුටුව කියලා හඳුනාගනිනවා. මොකද විඥාණය තුළ මේ පුටුව කියන විඥාන දැනුම පහළ වුණා. ඒක මම කියන කෙනා අන්න පුටුව කියලා තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. එතකොට ඔතන ওই සිද්ධිය වෙද්දි මෙන්න මෙහෙමයි වෙන්නේ. මෙහෙමයි වෙන්නේ කොහොමද? මේ පුටුව කියන වර්ණ රූපය, පුටුවගෙන වර්ණ රූපය හැට ස්පර්ශ වෙනකොට ඒ වර්ණ රූපය, පුටුවගෙන වර්ණ රූපය වින්දනය වීමේ සංඥාව සංකාර වීම තුල තමයි මේ පුටුවගෙන විඥානය පහළ වෙන්නේ. එතකොට අන්න එතන මොකද වෙන්නේ? රූප, වේදනා, සංඥා සංකාර වෙලා තමයි විඥානය පහළ වෙන්නේ. එතකොට අපිට සංකාරයේ වෙනම ගන්න බෑ. ඇයි? මෙතන උනේ මොනවද? සංකාර උනේ මොනවද? රූප, වර්ණ රූපයේ විඳින රූප, වේදනා, සංඥා කියන තුන තමයි මේ සකස් උනේ. රූප, වේදනා, සංඥා කියන ආකාර තුන තමයි මේ සංකාර උනේ. එතන තමයි විඥානය පහළ උනේ. එතකොට අපි මේ සංකාරයක් කියලා ගද්දී අනිවාර්යයෙන්ම එතන අර රූප, වේදනා, සංඥා කියන ආකාර තුනත් එක්ක විඥානය හට ගන්නවා. අන්න ඒ කාරණේ තමයි බුදු පියාණන් වහන්සේ මෙන්න මෙතන මේ පටිච්චසම්පාදයේ සමුදය පැහැදිලි කරලා දෙද්දී, පටිසම්පාද පාළියේ පටිසම්පාදයේ සමුදය පැහැදිලි කරලා දී හොඳට තේරුම් ගන්න මෙවුවා. පැහැදිලි කරලා දෙද්දී අන්න කියනවා භික්ෂුනි මෙතන අවිද්‍යාව තුල සංකාරයක් එනවා. සංකාරයක් කියලා කියන්නේ එතකොට අමුතු දෙයක් නෙමෙයි, අරමුණක්, සිතුවිල්ලක්, සංඥාවක්. සංකාරය කියලා කියන්නේ අරමුණක්, සිතුවිල්ලක්, සංඥාවක් එනවා මේ මොහොතේ. භික්ෂුනි ඒ සංකාරය එනවත් එක්කම ඊට පටිච්ච සම්පන්නෝ විඥාණය මෙතන හට ගන්නවා. ඒ ආව සංකාරයට අදාළ විඥාණය. දැන් පුටුව කියන සංකාරය මෙතන අපි
ඇහැට ස්පර්ශ වෙද්දී අන්න පුටුව කියන විඥානය පහළ වෙනවා. එතකොට අන්න අවිද්‍යා පත්‍යය පුටුව කියන සංඛාරා, පුටුව කියන සංඛාර පත්‍යය පුටුව කියන සංඛාරේ අදාළ විඥානය පහළ වුණා. විඥාන පත්‍යය නාම රූපං. දැන් මෙහෙමයි මෙතන දරුවනේ, මේක මෙහෙම අපි මේ වචන වලින් මේ විනාඩියක් විතර අපි යනවානේ. දැන් මේ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භව. ඔන්න භවයේ සකස් වෙච්ච හැටි පැහැදිලි කරන්න අපිට උතන කිසියම් වෙලාවක් යනවා. සංඛාරයක් මෙතන පහළ වෙනවත් එක්කම, ඒ පහළ වෙනවත් එක්කම අසුරු සැනක වේගෙන් ওই සංසිද්ධි ජාලයේම එකවර එක තැන මෙතන වෙනවා. ඒක තමයි මේ පටිසම්පාද සමුදය කියලා කියන්නේ. එතකොට මං ඒක මේ අර අර නිවාඩුව කියලා දෙන්න ඕනේ ඉඳලා තමයි හොඳට තේරුම් ගන්න ඕනේ ඉඳලා තමයි මම මෙහෙම මේ වචනේ වදන බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ මේ වචනේ වචනේ එකයි. මමත් ඒ බුදු පියාණන් වහන්සේ කියලා දුන්නේ ශ්‍රීමුක දේශනාව ඒ ඒ සිදුවෙන ආකාරය මේ නිවාඩුව කියන්නේ ඒකයි. මේක හිතන්න එපා එහෙම එක එක ෂණයකටවත් කාලයට අහුවෙන්නේ නැහැ. මේක අසුරු සැනක වේගෙන් මෙතන සංඛාරය එනවත් එක්කම මේ සංසිද්ධි ජාලයම වෙලා භව වෙනවා, භවය හට ගන්නවා. එතකොට ඒ ටික මේ නිවාඩුව කියනකොට මෙන්න මෙන්න මෙහෙමයි වෙන්නේ. කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය කියන්නේ අවිද්‍යා පත්‍ය පුටුවගෙන සංඛාරා. අපි උදාහරණයක් ගමුකෝ. පුටුවගෙන සංඛාරා, පුටුවගෙන සංඛාරය මෙතන පහළ වෙනවා දෙකම. ඒ පුටුවගෙන සංඛාරයට අදාළ විඥානය පහළ වෙනවා, විඥානය පහළ වෙනවා. ඒ විඥානය පහළ වෙනවා දෙකම මොකද වෙන්නේ? සිත කය ඇතුළු චිත්ත රූප, සිත කය කියන චිත්ත රූප දෙක පහළ වෙනවා මෙතන. ඒ සිත කය කියන චිත්ත රූප දෙක මෙතන පහළ වුණා කියලා කියන්නේ මෙන්න මේ ආයතන සංකල්ප හය යාගේ පහළවීම. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයේ සංකල්ප හයේ පහළවීම තමයි ඒ සලආයතන සමුදේ වුණා කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට යන්න උතන තමයි අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපේ තථාගත සම්මා සම්බුද්ධ සාසනයේ ওই ටික තමයි තේරුම් ගන්න ඕනේ. අවිද්‍යා පත්‍ය පුටුවගෙන සංඛාරා, පුටුවගෙන සංඛාර පත්‍ය ඊට අදාළ විඥානය ආවා. ඒ විඥානේ එනවත් එක්කම සිත කය කියන චිත්ත රූප දෙක පහළ වුණා. ඒ සිත කය කියන චිත්ත රූප දෙක පහළ වුණා වෙන තැන තමයි මේ ආයතන සංකල්පය පහළ වීම තමයි ඒ සිත කය පහළ වුණා කියලා කියන්නේ. සංකල්ප දෙක පහළ ඔන්න උතර පුතේ මෙහෙම එකක් තියෙනවා. මොකද්ද? අපි දැන් ඉගෙන ගන්න, අපි දැනුවත් වෙන්නේ මේ ආයතන හය තිබිලා තමයි මේ සංඛාරය මෙතන එන්නේ කියලා. නමුත් හොඳට බලන්න, දැන් මම ඉදිරිපත් කරන දහමක් නෙවෙයි මේක. අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මම මේ ඉදිරිපත් කරන්න, හොඳ තීක්ෂණ ඥාණය මේවා තේරුම් ගන්න. එතකොට දැන් මේ බලන්න, උනේ මොකද්ද? අවිද්‍යාව තුළ පුටුවගෙන සංඛාරය පහළ වෙනවා එක්කම, අවිද්‍යාව තුළ පුටුවගෙන සංඛාරය මේ මොහොතේ පහළ වෙනවත් එක්කම තමයි විඥානය පහළ වුණේ. ඒ විඥානය පහළ වෙනවත් එක්කම තමයි මේ සිත කය කියන සංකල්ප දෙක පහළ වුණේ. ඒ සිත කය කියන සංකල්ප දෙක පහළ වෙනවත් එක්කම තමයි මේ ආයතන සංකල්පය පහළ වුණේ. ඔතන හරි වැදගත් අධ්‍යනයක් අපි කරන්න ඕනේ. මොකද්ද හේතු අධ්‍යනය? එහෙනම් මේ ආයතන හය තිබිලා නෙමෙයි මේ සංඛාරය මෙතන පහළ වෙන්නේ. ඇයි? ඒක හේතුව මේකයි. පෙරෂණයේදී, මේෂණයට පෙරෂණයේදී මේ විඥානය නිරුද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. මේෂණයට පෙරෂණයේදී එන සංඥා සියල්ල සමුදෙදුන නිරෝධ වෙන නිසා මේෂණයට පෙරෂණයේදී මේ විඥානය නිරුද්ධ වෙනවා. මම හොඳට තීක්ෂණ ඥාණයෙන් තේරුම් ගන්න. විඥානය නිරෝධ වෙනකොට, පෙරෂණයේ විඥානය නිරෝධ වෙනවත් එක්කම සිත කය කියන දැනුමයි මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන සංකල්ප හය පිළිබඳ දැනුමයි දෙකත් නිරුද්ධ වෙනවා. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති, නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙලා ඒ ඔය සිද්ධිය ඔහොම වෙන නිසා දැන් හොඳට හොඳ තීක්ෂණ ඥාණයෙන් බලන්න. එතකොට පෙරෂණයේදී ඒ නිරෝධයම තමයි බුදුහාමුදුරුවෝ මේ පරිසම්පාද නිරෝධය හැටියට අනාවරණය කරන්නේ. අවිද්‍යා නිරෝධා, පෙරෂණේ ආව විඥානේ නිරෝධෝ, සංඛාරේ නිරෝධෝ. පෙරෂණේ ආපු සංඛාරේ නිරෝධා, විඥානේ නිරෝධෝ. පෙරෂණේ විඥානේ නිරෝධෝ, විඥාන නිරෝධ වෙනවා, සම්පූර්ණ නිරෝධ වෙනවා. විඥාන නිරෝධා, නාම රූප නිරෝධෝ. පෙරෂණේ
නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ. සලායතන නිරෝධෝ. ඔන්න එතකොට පෙරහෙනේ සලායතන නිරුද්ධ වුණා. පුතේ අපි මේ කාරණේ මේ විදිහට දැනුවත් නොවුන නිසා තමයි අපි ලොකු පටලැවිල්ලක ඉන්නේ. මේක මේ මම හදලා කියන එක නෙමෙයි, ඔබ දන්නවා පරිසම්පාදයේ මේ සමුදය නිරෝධය. මේ පරිසම්පාදයේ කියන්නේ අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියන්වන්තේ දේශනා කර උත්තරීතර ධර්මය. අපේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ පදනම. පැහැදිලිද? එතකොට දැන් බලන්න පෙරේෂණයේ කියනකොට ඔන්න පෙරේෂණයේ ආව මේසේකින සංඥාවක් ආවා කියනකොට පෙරේෂණයේ මේසේකින සංඥාව ඇබින් ඒ පෙරේෂණයේ මේසේකින සංඥාව නිරෝධ වෙලා තමයි මේෂණයේ පුටුවකින සංඥාව එන්නේ. එහෙමනේ වෙන්නේ. එතකොට පෙරේෂණයේ මේසේකින සංඥාව නිරෝධ වෙද්දී මේසේකින සංඥාවට අදාළ විඥානයේ නිරෝධ වෙනවනේ. පෙරේෂණයේ මේසේකින සංඥාව සම්මුදිතන නිරෝධ වෙද්දී ඒ මේසේකින සංඥාවට අදාළ විඥානයක් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. ඒ විඥානය එහෙම නිරෝධ නිරෝධ වෙද්දි පෙරෂණේ මම මේ දෙතුන් තරයක් කියනකොට හොඳ තේරුම් ගන්න. පෙරෂණේ විඥානයේ මේසේකින සංඥාවට අදාළ විඥානයේ නිරුද්ධ වෙද්දි විඥානයේ එක බරපතල තත්ත්වයක් විඥානයේ නිරෝධ වෙද්දි සිත කය කියන සංකල්ප දෙකත් එතන නිරෝධ වෙනවා. පවත්තන්න ආයතනයක් නැහැ. විඥාන ආයතනයක් නැහැ. සිත කය කියන සංකල්ප දෙක නිරෝධ වෙද්දි උනා කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන සංකල්ප 6 නිරුද්ධ වුණා පෙරෂණේ. පෙරෂණේ නිරුද්ධ වුණා. නිරුද්ධ වෙලා තමයි මේෂණේ මෙන්න මේ පුටුවගෙන සංකාරය එන්නේ. පැහැදිලිද? පුටුවගෙන සංකාරය එන්නේ. ඒතර පුටුවගෙන සංකාරය මෙතන එනවත් එක්කම තමයි අන්න පටිසම්පදේ සමුදේ වෙන්නේ. ඒ කොටස තමයි මේ බුදුහාමුදුරුවෝ මේ පැහැදිලි කරන්නේ. අවිජ්ජා පත්‍යා පුටුවගෙන සංකාරා, පුටුවගෙන සංකාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං, විඥාන පත්‍යාගෙන ප්‍රත්‍ය කොට. ඒ කියන්නේ එකවර අසුරු තැනක වෙනවා මේක මම අර කිව්වේ. අවිද්‍යා පත්‍ය පුටුවගෙන සංඛාරා, පුටුවගෙන සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය ඒ කියන්නේ පුටුවගෙන සංඛාරය අදාළ විඥාණය. ඒ විඥාණය ප්‍රත්‍ය කොට සිත කය ගැන චිත්ත රූප, ඒ චිත්ත රූප දෙක ප්‍රත්‍ය කොට අන්න මේ ආයතන සංකල්පයි පහළ වෙනවා. අන්න ඒ ටික තමයි මේ පටිසම්පාදයේ සමුදය කියලා කියන්නේ. දැන් මම මේක මේ පැහැදිලි කරන්න ඇයි බුදුපියාණන් වහන්සේ අපරිඥාන සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මේ ආයතන හය අත්හැරපල්ලා කියන එක තමයි කියන්නේ. ඒක කරන හැටි තමයි අපි ඉස්සරලා ඒක කරන්න නම් අනිවාර්යයෙන්ම බුදුපියාණන් වහන්සේ මේ දේශනා කරපු මේ මේ පටිසම්පාදේ අපි අධ්‍යයනය කරගන්න ඕනේ. එතකොට දැන් මෙතෙන්දි මොකද උනේ? පුටුවකේට සංකාරය මේ මොහොතේ සමුදේ වෙනවා දෙක්කම. අවිද්‍යාපත්‍ය පුටුවකේට සංකාරා, පුටුවකේන සංකාර ප්‍රත්‍ය කොට විඥාණය, ඒ විඥාණයේ ප්‍රත්‍ය කොට සිතකයගෙන චිත්ත රූප දෙක, ඒ සිතකය කියන චිත්ත රූප දෙක සමුදේවට ප්‍රත්‍ය කොට මේ ආයතන සංකල්ප 6 අන්න සමුදේ වුණා. ඒ කියන්නේ ඔක විදුලි වේගයෙන් වෙනවා. ඒ ඔහොම කල් වෙලා යන්නේ නැහැ. සලායතන සමුදේ. එතනදීන් පස්ස වේදනා තණ්හා උපාදාන වෙලා අන්න භව වෙනවා. භව වෙනවා. භවපත්‍යා ඒ භවයට සිද්ධ වෙන ස්වභාවය. භවයට ඊළඟට එතනම සිද්ධ වෙන සම්සිද්ධිය නොදන්න කෙනා මේ භවය කියන්නේ මම ඉන්නවා කියලා අල්ල ගන්නවා. ඒ කියන්නේ සලායතන සංකල්පෙ මෙතන සමුදේ වුණානේ. ඒ සමුදේ වෙච්ච සලායතන සංකල්පෙ පුරුසඥයා මේක සමුද මේ සලායතන සංකල්පෙ සමුදේ වෙනවා කියලාවත් නිරෝධ වෙනවා කියලාවත් දන්නේ නැහැ. පුරුසඥයා නිගමනය කරලා තියෙන්නේ මොකද්ද? මේ මව් කුසෙන් උපම් මම්ම තමයි මේ ඉන්නේ කියන එක. බුදුවරේ පහළ වෙලා පෙන්නලා දෙන්නේ ඒ මව් කුසෙන් උපම් මම කෙනා ඉන්න තැන සිද්ධ වෙන්න මෙන්න මේ ප්‍රඥාවෙන් දැකිය යුතු අවබෝධ කළ යුතු අප්‍රමාණ මේ ගැඹුරු සම්සිද්ධිය තමයි බුදුවරේ පහළලා කියලා දෙන්නේ. ඒක කියලා දෙන්නේ මේ පටිච්චසම්පාද දේශනාව තුලින්. ඒතර අන්න උන්වහන්සේ ඒ දේශනාව තමයි මේ කරේ. එතකොට පුටුවගෙන සංකාරය මෙතන සමුද වෙනවා. අපි උදාහරණ ටිකත් ඒක පුටුවගෙන සංකාරය සමුද වෙනොත් එක්කම විඥානය සමුද වෙනවා. ඒට අදාළ විඥානය එතනම නාම රූප චිත්ත රූප සිතකයගෙන චිත්ත රූප සමුද වෙනවා. ඒ චිත්ත රූප සමුදි වුණා කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මනසගෙන ආයතන සංකල්පය සමුදේ වීම. එතකොට එහෙනම් පෙරෂණයෙන් මේ ෂණයට මේ ආයතන ආය ආවේ නැහැ. පෙරෂණයෙන් මේ ආයතන සංකල්පය නිරෝධ වුණා. නිරෝධලා මේ ෂණේ පුටුවගෙන සංකාරය එනවත් එක්ක මම මේ මෙච්චරම කියන්නේ මොකද මෙතන මේ තුට්ට තමයි තේරුම් ගන්න තියෙන්නේ අපිට බුද්ධ ශාසනේ. පැහැදිලිද? ওই ටික තමයි බුදුහාමුදුරුවෝ පටිසම්පාදේ පටිලෝම පටිසම්පාදි කියලා දේශනා කරේ. අවිජ්ජා පත්‍ය පුටුවගෙන සංකාරා, පුටුවගෙන සංකාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතනං සලායතන පත්‍යා පස්සෝ, පස්ස පත්‍යා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදානං, උපාදාන පත්‍යා භවෝ.
අන්න බව වුණා සියල්ල. බව වුණා. දැන් ඔය කොටස තමයි පටිසම්පාදයේ සමූදය. එතන ඉතින් බවය අල්ලගත්තාම ජාති ජරා ව්‍යාධි මරණ ඒක ඔක්කොම සමූදය වෙනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ ඔතනම පෙන්නනවා අර ගයාවේ බෝධි මුලින්දී අත්දැක්ක දේ. ඔය සමූදය වෙච්ච සමස්තයම දැන් ඊළඟට එතනම මොකද වෙන්නේ යන්න පෙන්නවා නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. ඒක තමයි උද්‍යව්‍ය ඥානය, කන බංගාරු දාසන ඥානය, ආදීනවානු ඥාන, නිබ්බිදානු ඥාන, මුංචිතු කම්මෙතා ඥාන කියන මහා ඥාන අපේ බුදුපියාණන් වහන්සේ එදා පහළ වුණා. ඒ පහළ වෙලා තමයි දැන් මේ උද්‍යව්‍ය කියලා කියන්නේ සමුදය වෙනවා නිරෝධ වෙනවා. සමුදය නිරෝධය පිළිබඳ ගැඹුරු අවබෝධයක් මේ ආයතන හයේ සමුදය නිරෝධ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබුණා. එතකොට අන්න උන්වහන්සේ ඒ ලැබුණු අවබෝධය තුලින් තමයි මෙන්න මේ මොහොතේ සිද්ධ වෙන පටිසම්පාදයේ සමුදය පැහැදිලි කරලා දුන්නේ. දැන් අපි දැන් පුටුව කියන සංඛාරයෙන් දැන් මෙතන අපි උදාහරණයක් ගත්තේ. දැන් බලන්න පුටුව කියන සංඛාරයට මෙතනම මොකද වෙන්නේ? පුටුව කියන දන අකුරු තුනයි. පුටුව කියන සංඛාරයේ අකුරු තුනයිනේ. මේ අකුරු තුන ආවේ කොහොමද? පුයන්න ආවා. පුයන්න ඇවිත් ඒ පුයන්න නිරුද්ධ වෙලා තමයි තුයන්න එන්නේ. පු ඉවරයි තු එනවා. තුයන්න නිරුද්ධ වෙලා තමයි ව එන්නේ. හොඳ තීක්ෂණ ඥානේ බලන්න. එතකොට පුටුව කියන සංඥාව මෙතන මේ මොහොතේ සමුදේ තුලම නිරෝධ වෙන්නේ නැද්ද? නිරෝධ වෙනවා. ඇයි? පුයන්න ආවා ඒක එතනම නිරුද්ධ වුණා. තුයන්න ආවා ඒක එතනම නිරෝධ වුණා. වයන්න ආවා එතනම ඒක නිරුද්ධ වුණා. අන්න ඒක ප්‍රඥාවෙන් දකිනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව අවසන් වෙනවා. අන්න අවිද්‍යා නිරෝධා අවිද්‍යාව අවසන් කරගත්තා කියලා කියන්නේ එතකොට එහෙනම් එන අරමුණේ නිරෝධය දකින්න ඕනේ. ඒ එන අරමුණේ නිරෝධය දකිනකොට අවිද්‍යාව ඉවරයි. අන්න අවිද්‍යා නිරෝධා පුටුවගෙන සංඛාර නිරෝධෝ. එතකොට පුටුවගෙන සංඛාරය මොකද වුනේ? මේ මොහොතේම සමුදය තුනම නිරෝධ වෙනවා. අවිද්‍යා නිරෝධා පුටුවගෙන සංඛාර නිරෝධෝ. පුටුවගෙන සංඛාර නිරෝධා පුටුවගෙන සංඛාරයට අදාළ විඥානය නිරෝධෝ. වෙන තැනකද නෑ, මේ මොහොතේ මෙතනමයි. අවිද්‍යා නිරෝධා අවිද්‍යාව නිරෝධ වුනේ ඇයි? පුටුවගෙන සංඛාරය නිරෝධ වෙනවා දැක්කා. සමුදය තුළම අකුරෙන් අකුර සමුදය වෙනවා නිරෝධ වෙනවා ප්‍රඥාවෙන් දැක්කා. එහෙම නෙවෙයි, ප්‍රඥාවෙන් දැක්කා. අන්න අවිද්‍යා නිරෝධා පුටුවගෙන සංඛාර නිරෝධෝ. ඉතින් පුටුවගෙන සංඛාර නිරෝධ වෙනකොට ඒ පුටුවගෙන සංඛාරයට අදාළ විඥානය අනිවාර්යෙන් ඉතින් නිරෝධ වෙනවනේ. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති කියලා බුදු පියාණන්වන්දේ පැහැදිලි කරලා දෙනවා. අපූර්වට ඔය නතුම්ම සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කරනවා. කාලය මදී ඔක්කොම විග්‍රහ කරන්න. ඒතොර අවිද්‍යා නිරෝධා පුටුවගෙන සංඛාර නිරෝධෝ. පුටුවගෙන සංඛාර නිරෝධා විඤ්ඤා ඒ පුටුවගෙන සංඛාරට අදාළ විඥාන නිරෝධෝ. මේ මොහොතේ විඥාන නිරෝධා අන්න සිතකයි කියන සංකල්ප දෙක නිරෝධ වෙනවා. ඇයි? විඥානයේ නිරෝධ වෙන ඒ ෂණයේදී මේ සිතකයි කියන සංකල්ප දෙක පවතින්නේ නැහැ. පවත්තන්න තැනක් නැහැ, ආයතනයක් නැහැ. අන්න සිතකයි කියන සංකල්ප දෙක නිරෝධ වෙනවා. සිතකයි දෙක සංකල්ප දෙක නිරෝධ වුණා කියලා කියන්නේ මෙන්න මේ ආයතන 6 සංකල්ප 6 ආයතන සංකල්ප 6 නිරුද්ධ වීම. ආයතන සංකල්ප 6 නිරුද්ධ වීම. අන්න එතන තමයි දැන් මේ පැහැදිලි කරලා දෙන්නේ. අවිද්‍යා නිරෝධා පුටුවගෙන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අනුලෝම පටිසම්පාද පාළිය. අවිද්‍යා නිරෝධා පුටුවගෙන සංඛාර නිරෝධෝ. පුටුවගෙන සංඛාර නිරෝධා ඊට අදාළ විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා සිතකයගෙන නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා ඇසකන දාසේ දියකය මනසගෙන ආයතන සංකල්ප 5 නිරෝධෝ. ආයතන නිරෝධා සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. ආයතන නිරෝධන වල පස්ස නිරෝධෝ. ස්පර්ශය නැතිින් දැන් ආයතන නිරෝධ වුණාම වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප ස්පර්ශ වෙන්නේ නැහනේ. අන්න පස්ස ස්පර්ශය ඉවරයි. පස්ස නිරෝධෝ. ස්පර්ශ වෙන්නේ නැතුවම වින්දනයක් නැහැ. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප වින්දනය වෙන්නේ නැහැ. අන්න පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. මේ මොහොතේ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. ඉතින් වර්ණ රූප තණ්හාව, ශබ්ද රූප තණ්හාව, ගන්ධ රූප තණ්හාව, රස රූප තණ්හාව, පොට්ටබ රූප තණ්හාව ඉවරයි. තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. ඔන්න දැන් දැක්කද පුටුවගෙන සංඥාව සමුදේ වෙනකොට භව සමුදේ වුණා. පුටුවගෙන සංඥාව මේ මොහොතේ මේ දැන් පුටුවගෙන සංඥාව මේ මොහොතේ සමුදේ වෙනකොට භව සමුදේ වුණා. පුටුවගෙන සංඥාවෙම සමුදේ වෙනකොට නිරෝධ වෙනකොට අවිද්‍යා සංකාර සියල්ල නිරෝධ වෙමින් විඥාන නාම රූප සලආයතන
ඔක්කොම නියන්නුවෙන් බව නිරෝධ වුණා. එතුර භවය සමුදය වුණේ මේ වර්තමාන මේ මොහොතේ භවය නිරෝධ වුණේ වර්තමාන මේ මොහොත තුළමයි. අර සංකාරය නිරෝධවීමට පටිච්ච සම්පන්නව භවය නිරෝධ වුණා. අපි දරුවනේ තේරුම් ගන්න උවමනා කරන එකම තැන ඔච්චරයි. ඔය කරුණ නම් අමතක කරන්න එපා. මම පිළිගන්නවා මේ කාරණේ තේරුම් ගන්න අමාරු තමයි. අමාරු තමයි. මොකද මේක ප්‍රඥාවෙන් දැකිය යුතු සංසිද්ධියක්. ඉන්ද්‍රිය ගෝචර නෑ. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ මේ කාරණේ යදා පඤ්ඤාය පස්සදී කියලා කිව්වේ. පැහැදිලිද? එතකොට ඔන්න ඔය කරුණ හරියට අපි අධ්‍යයනය කරගෙන ඔය ඔන්න ඔය ගැඹුරු ධර්මතාව තුල පිහිටලා සිහිය පවත්වමින් සති සම්පජඤ්ඤය යෝනිසෝ මනසිකාරයේ පවත්වමින් අපි ඒ දිනෙදා කටයුතු වල නිරත වුණොත් වෙන්න හුරු වුණොත් ඒ කාන්තෙම අපේ බුදු පියාණන් වහන්සේ එදා ගයාවේ බෝධි මුලේදී ප්‍රත්‍යක්ෂව අත්දැක්ක ඒ නිරෝධය ඔබට අත්දකින්න ඒ කාන්තෙම පුළුවන්. අය සැක හිතන්න එපා. ඒක පුළුවන් අත්දැක ලගින්න පුළුවන්. ඒ කාන්තයි ස්ථිරයි. මං ඒක වගකීමෙන් කියනවා. හැබැයි මෙහෙමයි, මෙතන මේ මොහොතේ සිහිය පවත්වන්න ඕනේ. ඒතර මේ සිහිය පවත්වීම පිණිස බුදුහාමුදුරුවන් උපදෙස් දෙනවා. දැන් අපි බලමු බාහ්‍ය සූත්‍රේ. දැන් බාහ්‍ය උපාසකතුමා ඒ විස්තර දන්නවා. අපේ මේ ප්‍රඥාවන්ත පිරිසව ඕන තරම් අහලා තියෙනවා. මමත් ඒවා විග්‍රහ කිරීම කරලා තියෙනවා. ඒතර බාහ්‍ය සූත්‍රයේදී දැන් බුදුහාමුදුරුවෝ බාහ්‍යට මොකද කියන්නේ? බාහ්‍යට කියනවා බාහ්‍ය ආනවා මේ නිවන අවබෝධ කරන්නේ කොහොමද ස්වාමීනි කියලා අහනවා. අහනකොට අන්න බුදු පියාණන් කියනවා බාහ්‍ය එවන් හිතේ බාහ්‍ය සික්කිතබ්බං යතෝතම් බාහ්‍ය දික්තේ දික්ත මත්තං භවිසති. දැක්ක දේ විඳින වීමට පෙරම අතහරින්න. සුතේ සුත මත්තං භවිය. ඇහුණ දේ විඳින වීමට පෙරම අතහරින්න. දැනුණ දේ කියන්නේ ඇස නාසය දිව කය කියන ඉන්ද්‍රියන්ට දැනුණ දේ විඳින වීමට පෙරම අතහරින්න. දික්තේ දික්ත මත්තං භවිසති. සුතේ සුත මත්තම් භවිසති. මුතේ මුත මත්තම් භවිසති. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිසති. අන්න ගැඹුරුම තැන. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිසති. විඤ්ඤාණයෙහි පහළ වෙන අරමුණ සංඥාව, විඤ්ඤාණයෙහි පහළ වෙන සංඥාව විඳින වීමට පෙරම අතහරින්. පැහැදිලිද? දිත්තේ දිත්ත මත්තම් භවිසති. සුතේ සුත මත්තම් භවිසති. මුතේ මුත මත්තම් භවිසති. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිසති. මේ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයට ගැටෙන වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, මනෝ රූප, නෝත් මේ විඥානය, මේ ඔක්කොම මේ සිද්ධිය සිද්ධ වෙන මේ විඥානය විඳින වීමට පෙර අතහරින්න කියලා කියන්නේ. විඳින වීමට පෙර අතහරින්න නම් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන මෙන්න මේ සමුදය තුළම මේ සමස්තය නිරෝධයි. සමුදය තුළම නිරෝධයි. සමුදය තුළම නිරෝධයි. සමුදය තුළම නිරෝධයි කියන සිහිය පවත්තන්න ඕන මොහොතක් නෑර. ඔන්න බාහ්‍ය සූත්‍රේ. එතකොට දැන් හේමකට මොකද කිව්වේ? හේමකට කිව්වෙත් ওই ටිකමයි. හේමක සූත්‍රේ ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පද මච්චුනං. ඔන්න නිවන දකින්න අදකින්න ඇති කියනවා. ඇසෙන දැනෙන දකින්න දකින්න ඇසෙන දැනෙන සියල්ල විඤ්ඤාණයට නොගෙන එතන එතන මත හරින්න එය නිවන් මගයි කියලා හේමක සූත්‍රයෙන් හේමකට කියනවා. එතකොට එතනින් ගේනම් මොකද කරන්න ඕනේ? මේ එනේන අරමුණු විඤ්ඤාණගත වෙන්නේ පෙර අතහරිනම් සියල්ල නිරෝධයි. නිරෝධයි නිරෝධයි සමුදයි නිරෝධයි සමුදේ තුලම නිරෝධයි සමුදේ තුලම. ඔන්න ඔය සිහිය පවත් ගන්න. එතන තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. සේක පටිපදාව කියලා කියන්නේ. ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය දැකීම කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදය දැකීම කියලා කියන්නේ වර්තමාන මේ මොහොතේ පවත්තන ඔන්න ඔය සිහිය පැවැත්වීම තමයි අපේ බුදු පියාණන් වහන්සේ මේ නිර්වාණ මාර්ගය හැටියට කියලා දුන්නේ. එතකොට උන්වහන්සේ තව දැන් ආන ආපු අයට දා බ්‍රාහ්මණ පිරිස උත්තර දෙනවා මේ. දැන් මෝග රාජ අහනවා කොහොමද ස්වාමීන් නිවන අවබෝධ කරන්න කියලා. එතකොට මෝග රාජයට කියනවා ශුඤ්ඤතෝ ලෝකං අවික්කසු. මෝග රාජ සදා සතු අත්තානු දිට්ටින් උහච්ච. ඒ වම්මතු කරෝසියා වරි වටිනා ප්‍රකාශයක්. මොකද මේ කියන්නේ? ශුඤ්ඤතෝ ලෝකං අවික්කසු. ලෝකේ ශූන්‍ය හැටියට දකින්න. මොකද්ද ලෝකය කියලා කියන්නේ?
බුදුහාමුදුරුවෝ ලෝකය හඳුල දෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව. එතනන් ලෝකය කියලා කියන්නේ වෙන මේ පරිසම්පදේ සමූදේ භව උනාද කියන භව. අයං උච්චති වික්කවේ ලෝකස්ස සමූදය. එතකොට ලෝකය සමුදෙන්නේ කොහොමද? ඇසත් වර්ණ රූපයත් ගැට චක්කුරුප විඥානයේ උපදින උපදින තන භවයේ කොට රැගෙනවා. අන්න එතන තමයි මේ ලෝකයේ සමුද වෙන තන වික්කුණේ. එතකොට බුදු පියාණන් වහන්සේ ලෝකයේ දැක්කේ අපි දැක්ක විදිහට නෙමෙයි. ඒ මහ ගැඹුරින් දැක්කයි උත්තමයා. සෝතේන පටිච්ච සබ්දේසු සබ්දේච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව. අයං උච්චති වික්කවේ ලෝකස්ස සමුදය. එතකොට උන්වහන්සේගේ ලෝක මොනවාද? වර්ණ රූප ලෝකය, ශබ්ද රූප ලෝකය, ගන්ධ රූප ලෝකය, රස රූප ලෝකය, පොට්ටබ රූප ලෝකය, මනෝ රූප ලෝකය. එතකොට මෙන්න මේ ලෝක 6 මා අතහරින්න තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එතනයි ලෝකෝත්තර වෙනවා කියලා කියන්නේ. එතකොට මේ ලෝක 6ම වර්ණ රූප ලෝකය, ශබ්ද කියන්නේ සමස්ත සම්මත ලෝකය අතහරින්න. ඒ සම්මත ලෝකය අතහරින්න මොකද කරන්න වෙන්නේ? දැන් අපි දිත්තේ දිට්ට මත්තම් භවිසති කියනකොට ඇසට දැක්කදී එතනම අතහරින්න කියන උපදේශය බුදු පියාණන් එතනින් උන්වහන්සේ අපිට ඒ දෙන උපදේශය තුල ගැඹුර මොකද්ද? රූපේ විඳින්න යන්න එපා කියලා කියන ඇස අතහරින්න. ඇස භාවිතයෙන් ඉවත් වෙන්න. කන භාවිතයෙන් ඉවත් වෙන්න. නාසයේ භාවිතයෙන් ඉවත් වෙන්න. දිව භාවිත කිරීමෙන් ඉවත් වෙන්න. කය භාවිත කිරීමෙන් ඉවත් වෙන්න. මනස භාවිත කිරීමෙන් ඉවත් වෙන්න. විඥානයේ භාවිත කිරීමෙන් ඉවත් වෙන්න. ඒකයි ඒ කියන්නේ. එතකොට එහෙනම් මේ 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 අබ්බ මේ මම නම් වූ මිත්‍යා දෘෂ්ටිය සහ බාහිර ලෝකේ නම් වූ මිත්‍යා දෘෂ්ටිය අපි අතහැරිය යුතුයි. නිවන අවබෝධ කරන්න තියෙන එකම මඟ ඔය විතරයි. දැන් මම දන්නා තරමින් බුදු පියාණන් වහන්සේ නිවන අවබෝධ කරන්න දේශනා කරේ මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ ධර්මය දේශනා කරේ. උන්වහන්සේ ඒ කායනෝ අයම් මග්ගෝ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. ඒ නිසා කරුණාවෙන් සලකන්න මේ නිවන අවබෝධ කරන්න විවිධ මාර්ග නම් මම දන්නා තරමින් නම් බුදුහාමුදුරුවෝ නම් දේශනා කරලා නැහැ. උන්වහන්සේ මෙහෙමයි දැන් සූත්‍ර දේශනා කරනවා. ඒ සූත්‍ර දේශන කරලා කියන්නේ සූත්‍ර 22000ක් විතර කරලා තිබෙන බව තමයි පොතපොතේ සඳහන් වෙන්නේ. ඒ සූත්‍ර වලින් කාරණේ මේක පැහැදිලි කරලා දීලා උන්වහන්සේ අවසානයේ මේ පරිසම්පාදයට එනවා. ඇවිල්ලා උන්වහන්සේ මෙන්න මේ අනිවාර්යයෙන්ම ඔබලා මේ දැන් වක්කලිට මොකද කිව්වේ? අපේහි වක්කලි කින්තේ මිනාපූතිකායේන යෝ පටිච්ච සමුප්පාදම් පසති සෝ ධම්මම් පසති යෝ ධම්මම් පසති සෝ මම් පසති. වක්කලි ඔය බාහිර දිහා බලා ඉඳලා මන් දිහා බලා ඉඳලා බාහිර වැඩ කර කර ඉඳලා මේ නිවන අවබෝධ කරන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? මං උඹලට දේශනා කරපු පටිච්චසම්පාදයේ දැකපල්ලා. ඒ පටිච්චසම්පාදයේ දකින්න කියලා කියන්නේ මං දේශනා කරපු ධර්මයේ දැකීම. දැන් පටිච්චසම්පාදයෙන් පෙන්නන්නේ මේ සමස්තයේ සමුදෙවීමයි නිරෝධවීමයි. ඒකයි දැන් මම මෙච්චරලා පැහැදිලි කරේ. දැන් පටිච්චසම්පාදයේ සමුදය කියලා කියන්නේ මේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. ඒව මේ තස කේවලස දුක්ඛ කන්දස සමුදයෝ හෝති කියලා කියන්නේ පටිච්චසම්පාදයේ සමුදය. ඒතර අපි පුටුවගෙන උදාහරණ අරගෙන තමයි අපි මේක කතා කරේ. දැන් පුටුවගෙන සංඥාව සංකාරය මෙතන සමුද වෙනකොට පටිසම්පදේ සමුදේ සිද්ධ වෙනවා. ඒ පුටුවගෙන සංකාරය එතනම නිරෝධ වෙනකොට ඒ පුටුවගෙන සංකාරය එතනම නිරෝධ වෙද්දී ඒ පටිසම්පදේ සමුද ධර්ම සියල්ලම එම සමුදේ දෙනෝ නිරෝධ වෙනවා. ඒකයි අන්න මේ මොහොතේ භව වෙනවා සියල්ල. ඒ භව වූ තැනම වය වෙනවා. භව වය භව වය. ඒකයි භවය කියලා කිව්වේ. එතකොට බුදු පියාණන් වහන්සේ 15 වෙනි පෙර පිරිස් දේශනා කරා ආත්මය පිළිබඳව. ආත්ම ගමන පිළිබඳව. අපි බුදු පියාණන් වහන්සේ දේශනා අනාවරණය කරා භව ගමන පිළිබඳව. එතකොට ආත්ම ගමන කාලයට අහු වෙන එකක්. ආත්ම ගමනයි ඉතින් මෞගසකින් දරුවා ඉපදිලා අපි ඒක දන්නවනේ ඉතින් අමුතුන් කියන්නේ දුන්නේ නැහනේ. ඒකම ඒක කාලාතීතයට අහු වෙන මේ ඉන්ද්‍රිය ගෝචර ධර්මතාවක්. මේ භව ගමන කියලා කියන්නේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒකයි උන්වහන්සේ කියන්නේ මම මේ අනාවරණය කරන මේ භව ගමන පිළිබඳව ඔබලා යදා පඤ්ඤායේ පස්සේදී ප්‍රඥාවෙන් දකින්න ඕන. ප්‍රඥාවෙන් දකින්න ඕන කවර කවදාකවත්
මේ බුදුපියන් වහන්සේ දේශනා කර මේ පරමාර්ථ දේශනා මේ ඇස කන නාසය දිවකාය මනස ගැන ආයතන හා සම්බන්ධ කරගෙන අත්දකින්න බෑ. අත්දකින්න බෑ තේරුම් ගන්නත් තේරුම් ගන්න කියන්නේ මේ විඥාණයට තේරුම් ගන්න පුළුවන් ඒ වුණාට දකින්න බෑ. මේක තියෙනවානේ අවස්ථා තුනක් පරියප්ති පටිපත්ති පටිවේද කියලා. එතකොට පරියප්තිය තමයි අපි මේ ධර්ම දේශනා තුලින් මේ කරන්නේ. එතකොට ප්‍රතිපත්තිය පිහිටීම තම තමා විසින් ඒ ධර්ම තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ ප්‍රතිපත්තිය පිහිටීම තමා විසින්ම කරගතු යුතු වෙනවා. ඒකයි තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා කියලා බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරේ. එතකොට දැන් ඔන්න එහෙමනම් අපි බුදුපියාණන් වහන්සේ දේශනා කර දැන් උන්වහන්සේ තව ඉතින් හරියට තියනවා කෙරවල නැති දේශනා මේ පිළිබඳව. උන්වහන්සේ කියනවා දැන් මේ ආයතන හය අතහැරීම පිළිබඳවමයි කියන්නේ. වෙන මොකුත් කියන්නේ නැහැ උන්වහන්සේ ආයතන හය අතහැරපල්ලා. ඒකමයි කියන්නේ. දැන් ඔතන උන්වහන්සේ පැහැදිලි කරනවා. තක්කුං ශුඤ්ඤන්ති ඥානතෝ පස්සතෝ සංයෝජන පහ්‍යති. සංයෝජන පහාන සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කරනවා. සංයෝජන පහාන සූත්‍රය ওই සංයුත්තනිකායේ. ඒකේ උන්වහන්සේ කියනවා චක්කුං ශුඤ්ඤන්ති ඥානතෝ පස්සතෝ සංයෝජන පහ්‍යති. සෝතා ශුඤ්ඤන්ති ඥානතෝ පස්සතෝ සංයෝජන පහ්‍යති. ගානං ශුඤ්ඤන්ති ඥානතෝ පස්සතෝ සංයෝජන පහ්‍යති. මේ ආදි වශයෙන් ඇස ශූන්‍ය බව දකින්න, කන ශූන්‍ය බව දකින්න, නාසය ශූන්‍ය බව දකින්න, දිව ශූන්‍ය බව දකින්න යන්න, කය ශූන්‍ය බව දකින්න යන්න, මනස ශූන්‍ය බව දකින්න යන්න. ඒකම ඒ ශූන්‍ය මේ ඇස කන නාසය දිව කය මනස ශූන්‍ය බව දකින්න යන්නේ anu වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, ස්පර්ශ රූපය, මනෝ රූපය කියන මෙන්න මේ මනෝ රූප ධර්ම කියන්නේ බාහිර ලෝකය ශූන්‍ය හැටියට දකින්න. ශූන්‍ය හැටි දකින්න එකයි දැන් මම ඔය ටිකක් ඔක අර කෙටියෙන් කිව්වේ. දැන් උන්වහන්සේ මම එක පදයක් කියපහේ කාරණයක් පැහැදිලි කර දෙන්නම්. උන්වහන්සේ මෙහෙම කියනවා සංයෝජන පහන සූත්‍රයේදී චක්කුං ශුඤ්ඤන්ති ඥානතෝ පස්සතෝ සංයෝජනා පහ්‍යති. රූපං රූපං ශුඤ්ඤන්ති ඥානතෝ පස්සතෝ සංයෝජනා පහ්‍යති. චක්කු විඥානං ශුඤ්ඤන්ති ඥානතෝ පස්සතෝ සංයෝජනා පහ්‍යති. චක්කු සම්පස්සෝ පස්සති ඥානතෝ පස්සතෝ සංයෝජනා පහ්‍යති. යම්පිදං චක්කු සම්පස්ස පත්‍යා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ශුඤ්ඤන්ති ඥානතෝ පස්සතෝ සංයෝජනා පහ්‍යති. ආදි වශයෙන් ඇසේ ක්‍රියාවලියම ශූන්‍ය බව දකින්න, කන හා සම්බන්ධිත ක්‍රියාවලියම ශූන්‍ය බව දකින්න, නාසය හා සම්බන්ධිත ක්‍රියාවලියම ශූන්‍ය බව දකින්න, දිව හා සම්බන්ධිත ක්‍රියාවලියම ශූන්‍ය බව දකින්න, කය හා සම්බන්ධිත ක්‍රියාවලියම ශූන්‍ය හැටි දකින්න, මනස හා සම්බන්ධිත ක්‍රියාවලියම ශූන්‍ය හැටියට දකින්න කියන එකයි බුදු පියාණන් වහන්සේගේ කරුණු දැක්වීම. මේ අමාමානිවරණ මාර්ගයේ ඔන්න ඕකයි. ඒ කරුණ තමයි අපේ උත්තමයා. ඒක නොකොලොත් ඒක ඒක පිරිසිඳ දැන් පිරිසිඳ දැන ගැනීම කියන්නේ ඒතර මොකද්ද? පිරිසිඳ දැන ගැනීම කියලා කියන්නේ මේ මොහොතේ සිද්ධ වෙන ඔන්න ඔය සංසිද්ධිය. එතකොට පටිසම්පාදයේ සම්බුද වෙනකොට මේ සලායතන සම්බුද වෙනවා. ඒ පටිසම්පාදයේ එම සම්බුද වෙන ඒ ආව සංකාරයේ නිරෝධන පටිසම්පාදයේ නිරෝධ වෙනවා. ඒ නිරෝධ වෙන තැන මේ ආයතන සංකල්පය නිරෝධ වෙනවා. එතකොට පොදු ලක්ෂණය තමයි මෙන්න මේ ආයතන හය. ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයේ පොදු ලක්ෂණය මොකක්ද? දැන් මම කියන තැන තියෙන මේ ආයතන හයේ හැම මොහොතක් පාසාම අසුරු සැනක වේගෙන් සමුදේ තුලම නිරෝධයි. සමුදේ තුලම නිරෝධයි. සමුදේ තුලම නිරෝධයි. ඒ කාන්තේම මේක වෙනවා. එතකොට මේ සමුදේ වීම තමයි ඔය පතපතේ සඳහන් වෙන්නේ ප්‍රතිසන්දි වෙනවා. නිරෝධේ වීම තමයි චුති වෙනවා. එතකොට සමුදේ ප්‍රතිසන්දි වෙන්නේ කොතනද? පරිසම්පාදයේ සමුදේ වෙන තැන. මම කියන සංකල්පේ ප්‍රතිසන්දි වෙනවා, හට ගන්නවා. ඒ මම කියන සංකල්පය. එතකොට ඒ ආව සංකාරය එතනම නිරෝධනොට පරිසම්පාදයේ නිරෝධ වෙද්දී මේ ආයතන සංකල්පය චුති වෙනවා. එතකොට ප්‍රතිසන්දි චුති, ප්‍රතිසන්දි චුති, ප්‍රතිසන්දි චුති කියලා බුදුහාමුදුරු පැහැදිලි කරේ ඔතන. ආත්ම ගමනක නෙමෙයි ඔය. එතකොට භව වය, භව වය, භව වය, භව උතනම වය වෙනවා. භව උතනම වය වෙනවා. ප්‍රතිසන්දිය තුලම චුති වෙනවා. ප්‍රතිසන්දිය තුලම චුති වෙනවා.
පැහැදිලිද? එතකොට මේ පටිසම්පාදයේ සමුදය තමයි ෂණික උපත. ඒ කියන්නේ ෂණයකදී මේ ආයතන සංකල්පය උපදිනවා. ඒ පටිසම්පාදයේ එම සමුදිතන නිරෝධන කොට මේ ආයතන සංකල්පය එම ෂණය තුල පටිසම්පාදයේ නිරෝධන කොට මිය යනවා. තුති වෙනවා. එතකොට ඊතර තමයි ෂණික උපත ශනික මරණික දේශනා කරා. එතකොට දරුවනේ අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කර උතුම් ශ්‍රී සද්ධර්මයේ ඔන්නෝම ගැඹුරක් අතිශය ගැඹුරක් තියෙනවා. මේවා තේරුම් ගන්න ඉදිරියේදී තව මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න මේවා අහන්න මේවා අධ්‍යයනය කරන්න මම පොත් පෙළක් ලියලා තියෙනවා. ප්‍රඥා විමර්ශන පොත් පෙළ කියලා පොත් පෙළක් ලියලා තියෙනවා. ඒ පොත් පෙළ සම්පූර්ණ මේ පරමාර්ථ ධර්මයේ පිළිබඳව මූලාශ්‍ර සහිතව මම ලියලා තියෙන්නේ. මම හිතලු කතාවක් නෙමෙයි. ඒ ප්‍රඥා විමර්ශන පොත් 10 තියෙන ශ්‍රීමුක දේශනාව බුදු පියාණන් වහන්සේ දේශනා කර ශ්‍රීමුක දේශනාව. එතකොට දැන් අපි කරන්න ඕන එතකොට නම් මේ ආයතන 6 අතහරින්නම් කරන්න ඕන එකම දේ මොකද්ද? හැබැයි ඔතෙන්ට හොඳ 100ක් ඕන නැතුව වැඩේ කරන්න බෑ. දැන් අපි පතපතෙන් දන්නවා අපේ බුදු පියාණන් වහන්සේ එක්කම වැඩ හිටපු ආනන්ද හාමුදුරන් වහන්සේ දෙවුනම් වෙහෙරේ වසර 30ක් ඔට්ටු වුණා බුදු හාමුදුරු වැඩ ඉද්දි 30 වසරක් පතපතේ සඳහන් වෙනවා මහන්සි වුණා. නමුත් මේක අත්දකින්න බැරි වුණා. බුදු පියාණන් වහන්සේ පිරිණි වුණාට පස්සේ දැඩිසේ වීර්ය වඩලා එතනදී සාමාන්‍ය අවුරුද්දකමාරක් වීර්ය වඩන්න ඇති වීර්ය වඩලා 4 ඉරියව්වෙන් තොරව ඒ කියන්නේ මේ සමුදේ නිරෝධය දකිමින් වීර්ය වඩාගෙන ගියා. කම්මැලි හිතෙන්ද ඇති ඉතින් එහෙම වෙනවා. ඉතින් මේක පුදුමයක් නෙවෙයි. මේ හරි අමාරුයි. මේ විඥානය පිළිබඳව මම හරියට විග්‍රහයක් කිරීම කරලා තියෙනවා. මගේ පොතපතේ තියෙනවා මේ දේශන වලින් කරලා තියෙනවා. බලන්න මේ විඥානය පාලනය කරන්න බෑ ලේසි කෙනෙකුට. පුදුම හිරියරයක් මේ විඥානය කරන්නේ. ඉතින් උන්වහන්සේ වීර්ය වඩන්න ඇති වඩලා බැරි තැන උන්වහන්සේ නිදා ගන්න ගිහිල්ලා ඇඳේ වාඩි වෙලා ඇල වෙනකොට මේක අත්දැක්කා. මේ නිරෝධය අත්දැක්කා. එක ක්ෂණයක නිරෝධයක් මේක මේ. මේක අත්දැක්කා. අන්න එතෙන්දී බුදුහාමුදුරුව එතනදී ප්‍රකාශය තියෙනවා සතර ඉරියව්වෙන් තොරව. ඒ කියන්නේ ඉඳගෙනත් නෙමෙයි හිටගෙනත් නෙමෙයි වාඩි මේ ඇවිදිනුත් නෙමෙයි නිදාගෙන ඉද්දිත් නෙමෙයි. ඉඳගෙනත් නෙමෙයි හිටගෙනත් නෙමෙයි ඇවිදිද්දිත් නෙමෙයි නිදාගෙන ඉද්දිත් නෙමෙයි. ඇඳේ වාඩි වෙලා නිදා ගන්න ඇල වෙනකොට ඒකෙන් මම මේ පෙන්වන්නේ මේකයි. ඒ තරම් ෂණිකව සිද්ධ වෙන සංසිද්ධියක් මේක. එතකොට එහෙනම් අපිත් මොකද කරන්න තියෙන්නේ? අපි උදේ ඇඳෙන් නැගිට තැන ඉඳලා කරන කියන සියලු කටයුතු දැන් ওই ලෝහිත සූත්‍රයේ ගෝඨමක සූත්‍රය මම හැමදාම මතක් කරනවා. මාලි සූත්‍රය වගේ සූත්‍ර වලින් බුදුහාමුදුරු මේක පැහැදිලි කරනවා. කතංච ලෝහිච්ච බික්කු සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති. මේ බික්කුන් කොහොමද සිහිය පවත්වන්න ඕන? ලෝහිච්ච අලෝකිතේ විලෝකිතේ සම්මින්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත කීවර ධාරේන උච්චාර පස්සාව කම්මේ ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ අරියතුන්නී භාවේ සති සම්පජඤ්ඤේන සමන්නාගතා හෝති කියලා බුදු පියාණන් වහන්සේ උපදෙස් දෙනවා. මේ හැම්බ කරන ක්‍රියාවක් තුලම සිහිය පවත්වමින් කරන්න. දැන් උදාහරණයකට ගත්තොත් දැන් මිදුල අතු ගානවා නම් ඒ මිදුල අතු ගාද්දී දැන් මමගෙන රූපේට මොකද වෙන්නේ? සමුද වෙනවා නිරෝධ වෙනවා සමුද වෙනවා නිරෝධ වෙනවා. ඒකමද කරන්න එපා. එතකොට මෙතන මමගෙන රූපේ නිරෝධ වෙනකොට අර මිදුල කියන දැනුම, ඉදල කියන දැනුම, මල්පෝච්චි කියන දැනුම, ගේට්ටුව පාර කියන දැනුම සියල්ල නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. අන්න ඒක සිහියෙන් දකිමින් මිදුල අතු ගානවා. ආහාර ටික පිළියෙල කරද්දිත් එහෙමයි. කෑම ටික ගද්දිත් එහෙමයි. හැම මොහොතක් පාසාම ඔන්න ওই විදිහට මේ කටයුත්ත සිහියෙන් යුක්තව කරගෙන යන්න. ඒ කරගෙන යමින් මෙන්න මේ සිහිය පවත්වන්න. එතකොට මෙන්න මේ අමා මහ නිවන ඔබට කොයියම් මොහතක හරි බලවෘතු නොවුණු මොහතක මේ නිරෝධය අත්දකින්න ලැබෙනවා. මේ නිරෝධය අත්දකින්න ලැබෙනවා. අන්න ඒක තමයි නිවන් දැක්කා කියලා කියන්නේ එතන. නිවන් දැක්කා කියලා කියන්නේ එතන. එතකොට බුදු පියාණන් වහන්සේ ආයතන 6 අතහරින්න එහෙමනම් අපිට උපදෙස් දුන්නේ චතුරාර්ය සත්‍ය දකින්න. චතුරාර්ය සත්‍ය දකින්න. ඒකයි උන්වහන්සේ කිව්වේ. යෝ පටිච්ච සමුපාදම් පසති සෝමම් පසති. පරිසම්පාදේ දකිනවා නම් දකින කෙනා බුද්ධ දකින බුදුන් දකිනවා කියලා කියන්නේ මේ. යෝ පටිච්ච සමුපාදම් පසති සෝමම් පසති. එතකොට ඔන්න ඕකයි අපේ බුදු පියාණන් වහන්සේ මේ අපරිජාන ඒක නොකරුවොත් මේ නිවන අවබෝධ කරන්න බෑ. ඒකයි මේ අපරිජාන සූත්‍රයෙන් මේ කියන්නේ. චක්කුම් බික්කවේ අනබිජානං අපරිජානං අවිරාජං අපපජහං අපබ්බෝ දුක්ඛඛයාය. රූපේ අනබිජානං අපරිජානං අවිරාජං අපපජහං අපබ්බෝ දුක්ඛඛයාය.
චක්කු විඤ්ඤාණං අනබිජානං අපරිජානං අවිරාජයන් අබබ්බෝ දුක්ඛක්ඛයාය චක්කු සම්පස්සෝ අනබිජානං අපරිජානං අවිරාජයන් අප්පජහං අබබ්බෝ දුක්ඛක්ඛයාය යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනබිජානං අපරිදානං අවිරාජයන් අබබ්බෝ දුක්ඛක්ඛයාය කියලා පැහැදිලි කරේ. මේ ආයතන හය අත නොහැරුවොත් දුකෙන් නිදහස් වෙන්න බෑ කියන එකයි මේකේ තේරුම. එතකොට ආයතන හය නිදහස් වෙන ආකාරය මම ඔන්න පැහැදිලි කරා. දැන් එතකොට ඔන්න ඔය දහම තුල පිහිටා කටයුතු කරන්න කටයුතු කරලා මේ ජීවිත කාලය තුලම මේ අමා මහ නිවන සාත්සාත් කරන්න කියන ගෞරවණීය ආරාධනය කරමින් අද ධර්ම දේශනේ අද 2015 මැයි මාසේ 3 වෙනි සෙනසුරාදා අපි මේ සිකුරාදා අපි මේ කතා කරන්නේ දේශනේ කරන්නේ 3 වෙනි සිකුරාදා. එතකොට මේ නක්කවත ලෝතුරු දහම් සේවන ආරන්නේ සේනාසනේ. අද හොඳයි ඔන්න අද ධර්ම දේශනේ මෙතකින් සමප්තයි. සාදු සාදු සාදු. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුසාතනං. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුසාතනං. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුසාතනං. සාදු සාදු සාදු. මා මේ ඉදිරිපත් කරන ලද සත්‍ය දර්ශනය ශ්‍රවණය කර එම ප්‍රතිපත්තිය පිළිපදියුම් තුලින් මේ සියලු දෙනා අත් බහු විදීම සත්‍ය අවබෝධය ලැබ අමා මහ නිවනට පත් වෙත්වා. සත්‍ය ලැබීවා නිවන ලැබ